උත්සවයක් පවත්වන්න ඕන, නිදහස අභිමානවත්ව සමරන්න ඕන, ඒ පිළිබඳව කිසිම තර්කයක් නෑ. නමුත් ඒක මේ කොරෝනා ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවේ මේ වගේ බංකොලොත් වෙලා තියෙන වෙලාවේ මෙච්චර ලොකු එකක් කරන්න ඕනද කියන එක අපි පැහැදිලිව අහන්න ප්‍රශ්න කරන්න කැමතියි. අනිත් එක, ගිය අවුරුද්ද නිදහස් උත්සවයේදී දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව මේ අවුරුද්ද නිදහස් උත්සවය ඇවිල්ලා තව ටිකක් පචකෙලින්න මේ වගේ ගානක් වීදම් කරන්න ඕනද කියන එක තමයි අපි අහන්න කැමති. එනිසා අපි අද පැහැදිලිව කියන්න කැමති, මේ කරනවයි කියපු එක වැඩසක් කොටසක්වත් දෙකරුණාට ඇමතිවරුන්ගේ ළමයි පිස්සු කෙලිනවා. සමහර ඇමතිවරු මේ උසාවියෙන් හොයනාව VIP පර්යන්තෙන් මේ ලංකාවට ගේනවා. හරිද? මේ සියලුම දූෂිත ගනුදෙනු ටික සිදුවමින් පවතිනවා. අපේ රට මේ එක එක රටවල්වල කෙලිබිම්මක් දඩබිම්මක් බවට පත් කරන් ඉන්නවා. ආණ්ඩුව ඇතුළ ඉරිතැලීම් බෙදීම් ඇවිල්ලා ඒගොල්ලෝ ගහගන්න එක හරහා ජනතාව පීඩනයට පත් වෙනවා. තෙල් ඇමති එකක් කියනවා, විදුලි බල ඇමති තව එකක් කියනවා. හරිද? ඉතින් ඒ නිසා පිස්සු කෙලින මඤ්ඤං රාජ්‍යයක් බවට මේක පත් කරලා තමයි අර වගේ අපි දැකලා තියෙනවා මේ වගේ උත්තමාචාර තියාගෙන ඉන්න මේ දකුණු අප්‍රිකානු මේ ණයබරින් මිරිකිච්ච දුප්පත් රටවල්. ඉතින්